ඔබලන සාමාන්‍ය මෙතන කමිෂන් සභාව සෑම සතියකම බදාදා දිනේ එදිනදා කටයුතු සම්බන්ධයෙන් අපේ සාමාන්‍ය සාකච්ඡාවක් පවත්වාගෙන ඒක සාමාන්‍යයෙන් අපේ සිදු කරන කාර්යභාරය කියනු අද දිනේදීත් මෙතන කමිෂන් සභාවේ අපේ කමිෂන් සභා පත්‍රිකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් එදිනදා අපි කරන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරා. විශේෂම දැස්තර ජාතිවරණය සම්බන්ධයෙන් අදාළ වන්නා වූ යම පරිපාලනමය ක්‍රියාමාර්ග කටයුතු සහ අනිකුත් අපේ ඉතින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය කමිෂන් සභාවලගේ අනුමැතිය ලබා ගත යුතු කාරණා සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා පැවැත්වුවා. දැන් අර පුංචි ඡන්දය සම්බන්ධව අලි පිළිවෙල ඒ සම්බන්ධ සාකච්ඡාවද කොහොමද කවද පැවැත්වෙන්නේ කොහොමද ඒක දැන් සම්බන්ධයෙන් ගත්තත් අපි ඇත්තට ඔබ දන්නා මේකට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ඒ ලබා දුන්න තීන්දුව සම්බන්ධයෙන් කමිෂන් සභාව ඉතාම ගෞරවයෙන් යුතුව කමිෂන් සභාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට යටත්ව කටයුතු කරන ඒ තීන්දුව සම්බන්ධයෙන් අපි අපේ විශේෂ අවධානය සහ අපේ ඒ පිළිබඳ ගෞරවයේ ආකාරයම තියෙනවා. ඒ අනුව ගත්තොත් අපිට අද දිනේදී අපි සාකච්ඡා කරා මේ තීරණය සඳහන් ආකාරයට නීතිය නියම කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ ස්වකීය කාර්යභාරය වෙනද සැලකිලි යොමු කරමින් දැස්නේ පළාත් පාලනඥයන් විසින් හැකි ඉක්මෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා තියෙන්නේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් රැස් වෙච්ච කමිෂන් සභාව සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මේ තීරණය සම්බන්ධ දැඩි ආකාරයක ඊට අදාළ කරුණු පිළිබඳ නිසි අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් කමිෂන් සභාව සාකච්ඡා වුණා. ඒ අනුව මේ සඳහන් කර ඇති ආකාරයටම මේ පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණයේ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කොමක්ද කියන සම්බන්ධයෙන් කමිෂන් සභාව ඉදිරි දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තියෙනවා. තාම දිනයක් නැද්ද මේ මැතිවරණ දෙක? නැතම මේ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් තීරණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. මම ඔබට සඳහන් කරපු ආකාරයට එම තීන්දුවට අදාළව තිබිච්ච කාරණා පිළිබඳව අපිට තිබිච්ච බාධාවන් සහ ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු එස්දා දැනුම් දෙන්න තමයි කමිෂන් සභාව සඳහන් කරන්නේ. අපිට පැහැදිලිව දැන් මේ තියෙන තත්ත්වය අපි දන්නා මේ වෙන ගරු අධිකරණයේ තීන්දුව මත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තමයි කමිෂන් සභාවට තියෙන ඉගෙන කටයුතු කරන්න සිදු වෙන්නේ. ජනාධිපති අපේක්ෂකව 38 දෙනාගේ 30 දෙනෙක් විතර තාමත් මේ කියන්නේ දේවාදන කටයුතු පටන් අරගෙන නැහැ කියලා කියනවා. පාලෙන් 15ක් විතර ඒ කියන්නේ අපේක්ෂකගේ කමර ඉල්ලුවට වෙනත් අරමුණු සඳහා යෙදිරු තියෙනවා කියනවා. ඒගොල්ලෝගේ ගුවන් කාර්ය සම්බන්ධ මැතිවරණ කොමිසම සභාව තියෙන කාරණා අපි සාමාන්‍ය මෙතනස ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂක සම්බන්ධයෙන් ඔහුට නිශ්චිත වශයෙන් මේක රජයේ ගුවන් සංස්ථාවේ සහ රූපවාහිනී සංස්ථාවේ විනාඩි 45කින් ගුවන් කාලය ලබා දෙනවා. ඒ වගේම තමයි ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් ඒ අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙතන කමිෂන් සභාවත් අදාළ ආයතන දෙකේ දිනලා සිදු කරලා බලනවා. ඒතර ඔවුන්ට ලබා දෙන ගුවන් කාලයේදී ඔවුන්ට කතා කරන්න හැකියාව තියෙන්නේ ඔවුන්ගේ විශේෂ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් පමණයි. වෙනත් අපේක්ෂයන් සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කිරීමක් හෝ අගතිරපත් කිරීමක් කරන්න සිදු වෙන්නේ ඉඩ කඩක් නැහැ. ඒ වගේම යම් ලෙසකින් මේක ඇත්තට අපි මේ පටිගත කරන ලද දෙයක් තමයි මේ විකාශනය කරන්නේ. එහෙනම් මේ පටිගත කිරීමේදී අප බලනවා මොවුන් අපි දීලා තියෙන මාධ්‍ය උපමාන වලට අනුකූල මේ කාරණා කරනවද නැද්ද කියන විශේෂම කිසිදු අපේක්ෂකෙක්ට අගතියක් වෙන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ මේ කතිකයන් කිසිවෙකුට. එවැනි දෙයක් සිදු අපිට ඔවුන්ගේ ඒ විකාශය නවත්තන්නත් සිදුනේ සම්බන්ධයෙන් ඒ දෙන කාලය සම්බන්ධයෙන් තීරණයක් ගන්න. ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. කමිෂන් සභාව ඍජුව මැදිහත් වෙලා මේ දෙන ගුවන් කාලය නිසි ආකාරයෙන් පාවිච්චි කරන්න අවශ්‍ය කරන්නව පසුබිම සකස් කරලා තියෙනවා. ඒත් එකම ඔබ සඳහන් කරපු ආකාරයට අපේක්ෂකයෝ සංඛ්‍යාව සහ ඔවුන්ගේ මෙතන ප්‍රචාරණය සම්බන්ධයෙන් කමිෂන් සභාවට කිසිදු ආකාරයක මැදිහත් වීමක් නැහැ. අපිට තියෙන එක මැදිහත් වීම තමයි ඔවුන් අපි විසින් නිකුත් කරන ලද නියමයන් උපමානයන් සහ විධානයන් වලට අනුකූලව තමන්ගේ මෙතන ප්‍රචාර කරන මේ සියලුම අපේක්ෂකයන් වගකීමක් තියෙන උන් නීතියෙන් බැඳිලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ කටයුතු මෙතන කමිෂන් සභාව සහ අනිකුත් අපිට සම්බන්ධ අනිකුත් ආයතන විසින් මේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ ප්‍රචාර කටයුතු සම්බන්ධ වගකීම දෙන්නේ ඔවුන්ට තමයි. ඒගේ ඔවුන්ගේ ප්‍රචාර කටයුතුවලදී යම් කිසි නීතිමය බාධා නීතිමාකන් ගැටලුවක් සාර්ථක වෙනවා අපි ඒ සමය නීති ක්‍රියාත්මක කරනවා. දැන් මේ වෙනකොට සමහර අපේක්ෂකයෝ නගර යොදා තමයි පෞද්ගලික ආයතන වල තමන්ට අවශ්‍ය කරන ගුවන් කාර්ය ලබා දෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධ මෙතන කොමිසම අධ්‍යක්ෂක වීමක් කරන්න පුළුවන්. නෑ ඒක අපිට මේ මේ ඇත්තට මේ නීති එනකල් ලංකාවේ තිබුණේ මේ 81 මේ 50 වෙන ලංකාවේ තිබුණේ ප්‍රධාන
රාජ්‍ය ආයතන දෙක තමයි. ඊට අමතරව TNL ආයතන තිබුණා. TNL ආයතන පස්සේ ITN ආයතන බවට පත් වෙන්නේ. ඒතර ඒ නිසා තමයි ප්‍රධාන රාජ්‍ය ආයතන දෙක වෙච්ච ශ්‍රී ලංකා ගුවන්විදුලි සහ රූපවාහිනී සංස්ථාවට මේ ප්‍රචාරක අවස්ථාව දීලා තියෙන්නේ. ඒතර මේ සඳහා වැය බරක් දරනවා මේ රටේ මිනිස්සු. ඒතර පෞද්ගලික ආයතන ගිහිල්ලා ප්‍රචාර කටයුතු ලබා දීම සඳහා මේ රටේ මිනිස්සුන්ට වැය බරක් දැරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි අපේක්ෂකයන්ට නියම කරලා තින්නේ ප්‍රචාර කටයුතු සඳහා යම්කිසි උපරිම සීමාවක් දාලා උන්ට වේදම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔවුන්ගේ ප්‍රචාර සම්බන්ධයෙන් ඔවුන්ගේ කාර්ය අපිට කිසිදු ආකාරයකට පෞද්ගලික මාධ්‍ය සඳහා හෝ වෙනත් පෞද්ගලික කාරණා සඳහා මේ එවැනි අවස්ථා දෙන්න කියලා අපිට උපදෙස් දීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් කරන ව්‍යාපාරයක්. අනිත් පැත්තෙන් අපිට මේ ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු මේ කොටස් කර වීමට කිසිදු අවස්ථාවක් නැහැ. ඒක ඔවුන් තීරණය කරගත යුතුයි. තමන්ගේ මෙතන ව්‍යාපාරය සංවිධානය කිරීමේදී ඒ ප්‍රචාරක මාධ්‍ය කෙසේ විය යුතුද යන්න අපිට ගන්න පුළුවන් නීතියෙන් තියෙන අවස්ථාවේ විනාඩි 90 ලබා දීම පමණයි. දැන් මෙවරට චපල් ඡන්ද සූදානම් කොහොමද? චපල් ඡන්ද නිකුත් කිරීමේ අවසන් වුණා සඳුදා. ඊට මේ වෙනකොට අද ඊයේ දිනේ සිට මේ චපල් ඡන්ද අදාළ පැකට්ටු ඒ සාතිකින් දාරිගේ කාර්යාලවලට ඔවුන්ගේ බාරයට ලැබෙමින් පවතිනවා. මේක ඉදිරි දින කිහිපය තුළදී ඒ සම්පූර්ණයෙන්ම තැපැල් ඡන්ද පැකට්ටු සාතිකින් ලාරේ වරුන්ට බාර දීමේ කටයුතු අවසන් වෙයි. Asian Mirror.lk